भगवान से के लीला का प्रश्न था मां अभिदन्ना स्वामी महा से सुभा में ऐसा काम इत्याचारे वैसे देवा की था ओके जी भी थी ना वो ऐ स्वामी महा से देवा लोग पिता मां पे से है दिला है महत्व एक तो मैं इतने जंदी सांग आपे इतने दिला या नवा के खाते तो मैं अभिवार्य में मैं सामाजिक के आते तो लेकिन ठीक ना वो कह दिला या नवा के कार में सदस्य में महत्व में आपे में मैं जीव के मनुष्य विलाय के दुनिया बैठ नमूद महत्व आपे आती के अंतापुर बाजार में कर लेती अंतापुर राजगुरु वेला सिद्धगुरु वेला बिरिंदयारु पना है के तैयार ना अंतापुर नीत्यानुकूल बाजार में कर पाए ठीक ना දැන් ওই ත්‍රිසං සත්ව රැළෝ රැළෝ ඉඳලේ ත්‍රිසං සතේ සරේ නායක පිරිසතා සමහර ජීවිත කාලේ මහත්වෝ සිය ගාන දාස් ගාන ත්‍රිසං ඥාන සතුත් එක්ක යාමේ වද්දෝ හැසිරේ ඒ වගේ මහත්වෝ සංසාරයේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගාන කාම ගමනේ මහත්වෝ කාමයන් මේ මෙව ඇතුලේ කිඳා වෙලා තින්නේ සංස්කාර මැච්‍ය විඥාන සංස්කාරයන් තදාලව විඥානේ සරසේ එතකොට මේ අපේ මේ ගණාගෙන යන ඇතුළෙමින් නැතිවෙමින් ගණාගෙන යන විඥානය තුළ මේ අතීතයේ මූලව තියෙනවා එහෙනම් ඒක මේ කාර්යවත් බලයක් නෙමෙයි කිසිම කෙනෙක් වැරද්දක් නෙමෙයි මේ සංසාරයේ අපි පුහුණු කරගෙන ආපු දේ මාත්‍ය එහෙනම් ඒ සංසාරයේ පුහුණු කරගෙන ආපු දේ නිරතුරුවම සංස්කාර මැච්‍ය විඥාන කියන ධර්මතාවය තුළ නිරතුරුවම දැනීම සකස් කරගන්න ඊට අමතරව එහෙනම් ඒසා ඒ කාමයේ වර්ධවාසිරීම මත්පැන් බීම කියන මේ කාරණා මාත්‍රයෝ මේ ජීවිතයේ අපේ අතින් වෙන්නා වූ වැරදක් බව ඇත්ත නමුත් මාත්‍රේ සාංසාරික පුදු ඒතොර මේ මේක තමයි නුවණින් මෙනෙහි කරලා මතු කර ගන්න ඕනේ මේක නුවණින් මෙනෙහි කරලා අපි මතු කර ගන්න ඕනේ දෙයනේ මේ මොහොතක අර මත්පැන් ටිකකින් මොහොතක කාමයේ වර්ධවාසිරීමකින් අපි කරන්නා වූ කුංචි සැපය කුංචි ආස්වාදයේ නිසා කොයිසා ආදීන ගැන නිමිනේ බුදුරජාණන් වහන්සේ පොතනවා කාමයේ ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේට ශ්‍රේෂ්ඨ පාඩම. බුදුරජාණන් වහන්සේ කියන්නේ කාමයේ ආස්වාදයක් නැහැ කියන්නේ. මානවකී කාමයේ ආස්වාදයක් තියෙනවා. ඒ මිනිස්යාගේ ඇස නිසා ආස්වාදයක් ලබනවා. මිනිස්යාගේ කන නාසය දිව ශරීරයේ මනස නිසා ආස්වාදයක් ලබනවා. නමුත් මානවකී ඒ ආස්වාදයේ කෙටි. ඒ ආස්වාදයේ කෙටි. ඒ කෙටි ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ වාරි යම්මේ මේ කාමයේ වර්ධනය ඇසිරලා මේ කාමයේ වර්ධනය යමේ කාමයේ වර්ධනය ඇසිරෙන මාත්‍රිය අනිවාර්යෙන් කාමයේ වර්ධනය ඇසිරීමේ සිද්ධාන්තයක් නෙමෙයි. තේරෙනවා? දැන් විවාහක දෙපළක් තියෙනවා. ඒ විවාහක දෙපළෙන් එක්කෙනෙක් කාමයේ වර්ධනය ඇසිරෙනකොට අනිවාර්යෙන්ම මාත්‍රිය පළවෙනි සිද්ධාන්තය පිළිගන්න. සම මේ මනුස්සයා හිසාවක්. ඔය යාගේ මාත්‍යයක් නැත්තම් නෝනට යන හිසාවක් කරන්න. තේරෙනවා? යා කියලා හිසාව මානසික හිසාවක්. ඒක පළවෙනි සිද්ධාන්තය. යා පිළිගන්න. තේරෙනවා? එතකොට දෙවෙනි සිල්පදින අංශතු දෙයක් බලන්න මේ කරන්නේ වෙන කෙනෙකුයි ස්වාමුංශයෙන් නැත්තම් බිරිඳක් යා ඒ මොකද බලන්න මේ කරන්නේ එතකොට යා සොරකම් කතාල සිල්පදි පිළි තුන්වෙනි කියන අනිවාර්යම ගෙදරින් බොරුවක් කියන්නේ මම මේ දේ කරේ නෑ ඒකවත් අද සොරකම් කතාල සිල්පදි පිළි එතකොට අනිවාර්යම මාත්‍රා කාමයේ වර්ධන ඇසිරීම අදාල සිල්පදි ඒ වෙලාවෙ යා මත්වතුර වීදුරක් බිව්වොත් එයා පස්වෙනි සිල්පදි පිළි විදනායේ එයා කාමයේ වර්ධවා ඇසිරිච්ච කෙනාගේ රුපියල් 50ක මුදලක් අතර ගත්තොත් මිච්ඡා ආජීවයක අදාළ සිල්පද එනම් බලන්න එක කාමයේ වර්ධවා ඇසිරීමකට මාත්‍ර සිල්පද 6ක් විදගෙන යන්නේ දෙන්නේ තේනවා එතකොට එහෙනම් කාමයේ වර්ධවා ඇසිරීම මාත්‍ර බලවත් අපසලයක් බලවත් අපසලයක් තේනවා ඒ කාමයේ වර්ධවා ඇසිරීම බලවත් අපසලයක් වගේම මත්පැන් පානය කියන එකක් මේ ජීවිතේම අපි රෝගී භාවයන්ට පත් වෙනවා එවක මේ ජීවිතේ රෝගී භාවයට පත් වෙනා වගේ මාත්‍යෝ ඊළඟ ජීවිතේ මේ මත්පැන් වලට ලොල්ුණා වූ ප්‍රේතින් හැටියට අපි උපත්ති සකස් කරගන්නවා. දැන් ඔය ඕනෑම බාර් එකක් වයින් ස්ටෝස් එකක් ආශිතව මාත්‍යෝ අප්‍රමාණ ප්‍රේතයෝ ඉන්නවා. තේනවා? දැන් අපි ගෙදර සාදයක් තියෙනවා නම් ඒ සාදයට මත්පැන් ගන්නවා නම් මුළු ගමේම ඉන්න අර අරක්කු වලට ලොල්ුච්ච ප්‍රේතයෝ දෙන්නේ. ඇවිත් ඒගොල්ලෝත් සුමුද කරනවා ආග්‍රහණය කරන ඒගොල්ලන්ගේ සතුටේ. කරලා ඒගොල්ලෝ මත් වෙනවා. දැන් ප්‍රේත ලෝකේ ඉන්න දෙවිවෙච්ච ප්‍රේත තේන ස්වාමීන් වහන්සේලා සමාධියෙන් දකින්න මේ බෙරිවිච්ච ප්‍රේතයෝ තේන ගණිකාමෘති යෙදුනේ බෙරිවිච්ච ගණිකාමෘති මා ප්‍රේතයෝ ඒවලේ මේ මේ ඒ අකුසල් නිසා මාත් වෙදින්න බැරි තේන ඒකෝ දැන් මෙන්න මේක අපි මේ වෙලේ අපි මිදෙන්නේ කොහොමද අන්න අපි ආදීනේ දකින්න ආදීනේ දකින්න මොහොතක සතුටක් උදෙසා අපි කල්ප ගානක දුකක් මුහුණ කරගන්නවා නම් මහත්යෝ ඒ මොහොතක සතුට අපි අතහරින්න දක්ෂ වෙන්න මොකද බුදුරජාණන් වහන්සේ නීත්‍යානුකූල අවස්ථාවක් අපි දෙනවා නේද
නී ඕනෑම ගිහි පින්නෙකුට විවාහය තුළින් නීත්‍යානුකූල අවස්ථාවක් තියෙනවා. සිල්පද විධීමකින් තොරව කාමී වර්ධනය සිදෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරි ශ්‍රේෂ්ඨ මාර්ගය. එපා කියන්නේ එතන නීත්‍යානුකූල අවස්ථාවක් දෙනවා වෙන සිල්පදයක් විඳින්න නැතුව නීත්‍යානුකූල සාම පුරුෂයා විඳත් එක ජීවත් වෙන්න කියන කාරණේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මාත්‍රේ ලැබුණා වූ අවස්ථාව තුළින් ප්‍රයෝජනය අරගෙන අරසා බලවත් ආදීනයන් සකස් වෙන ආස්වාදයෙන් කරා නෑ තේන නමුත් සංසාරයේ අපිට මේ තියෙන සංසාරික පුරුදු නිසා තේන කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් මුණ ගැහුනේ නැත්නම් ඒවටම කැමති යාළුවෝ මුණ ගැහුනොත් අනිවාර්යයෙන්ම මාත්‍රේ ඊට අදාළ ධර්මයන් සකස් වෙනවා තේන මේ නී ධර්මය නිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතේ මූර්ග සංඥාව සකස් වෙනවා අනාගතේ මිනිස්යාට මූර්ග සංඥාව සකස් වෙනවා මූර්ග සංඥාව කියන්නේ මාත්‍ය මිනිස්යා තිරිසනෙක් බවට පත් වෙනවා තේන මේක වෙන්නේ ගොඩක් වෙලාවෙ නෑ බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමාවශ්‍ය අවුරුදු 10ක් වෙනවා දැන් පරමාවශ්‍ය 65ක් වගේ එතකොට පරමාවශ්‍ය 65ක් තියෙනක මාත්‍ය පරමාවශ්‍ය 10ක් වන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමාවශ්‍ය අවුරුදු 120 අවුරුදු 2600ක් යද්දී පරමාවශ්‍ය 8ක්ම බැහැලා. ඒ කියන්නේ අවුරුදු 100 අවුරුදු 2600ට අවුරුදු 60කින් ආශ්‍රය අඩුලා තියෙනවා. එහෙනම් මාත්‍ය මේ ගෙවිගේ අවුරුදු 2600 කියන්නේ මේ ලෝකයේ ස්වභාවිකව බලාගේ ලෝකය. මේ පෘථිවිම වසකාරක රෝග කිසිම දෙයක් තිබ්බේ නැහැ. නමුත් අදින් පස්සේ දීවන ලෝකයේ මාත්‍ය මේ සියල්ලන්ගේ විකෘති වෙච්ච ලෝකය. එහෙනම් මේ දැන් තියෙන අවුරුදු 60 රිවන්න මහත්වය තව අවුරුදු 10000ක් යන්නේ නැහැ තේන්න. එතකොට මේ මෙතෙන් යන්නේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රමාණිකූලව අඩු වෙලා මිනිස්යාගේ පරමාවශ්‍ය අවුරුදු 10ක් වෙනවා. තේන්න. අවුරුදු 4කින් යාක අසම්පන්නයි. අවුරුදු 5 වෙනකොට ළමයි හම්බ වෙලා ඉතර. අවුරුදු 7 8 වෙනකොට යා බැරිලා මොකද අවුරුදු 10ේ පරමාවශ්‍ය. තේන්න. දැන් අපිට පේනවා සමහර දරුවෝ ගෑනු දරුවෝ මහත්වය අවුරුදු 7 8 වෙනකොට වැඩි කියලා පත් වෙනවා. එතන ගෑනු දරුවෙක් අවුරුදු 7 8 වෙනකොට වැඩි වීටපත් වෙනවා කියන්නේ මොකද්ද? එයාට දරුවෙක් දරා ගැනීමේ හැකියාව නම් සමාජය තාම මෙතෙන් කියන්නේ නැහැ. තාම සීලය තියෙනවා. නමුත් තිරිසන් සතයි කියන්නේ. තිරිසන් සතේ ඒගොල්ලන්ගේ ගෑනු සතා වැඩි වීටපත් වෙච්ච ගමන් එයාගේ ඊට වැසීම දැන් යන මොකද සීලය ගොලන්නේ? නමුත් තාම මනුස්ස සමාජය යන්නේ නැහැ. මනුස්ස සමාජය තුළ සීලය අන්න අර මූර්ඛ සංඥාව සරස් වේදී මහත්වෝ මිනිස්යා දෙන්න යන අන්න අවුරුදු 4 වෙනකොට 5 වෙනකොට ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඒකෝ මේ මෙතෙන්ද මේ සමාජයේ වැඩි දවසක් යන්නේ නැහැ. ඇයි යන්නේ මේ කරන්නා වූ කාමයේ වර්ධවා ඇසිරින් මේ වුණා වූ මක්කැන් වල උපාපය සිල්පද විදී දැන් නුන කාමයේ වර්ධවා ඇසිරින්ම සිල්පද 6ක් විදෙනවා. ඒ සමබල මක්කැන් වීමක් තුළ සමාජ වල ඊට වඩා සිල්පද විදෙන්න පුළුවන්. ඒකෝ මේ සම මේ විදෙන සිල්පද එකවත් සමාජ ප්‍රගත නැහැ. කිසිම කෙනෙක් නැහැ. එයා හිතන්නේ මම කාමයේ වර්ධවා ඇසිරින්ම අන්තරයි. මේසා විදෙන සිල්පදවල අකුසල් විපාකයන් නිසා සමාජයේ මූර්ග සංඥාවකින් තැන්නේ යනවා. එදාට මිනිස්සු අද වගේ මේ ඇඳුම් ඇඳෙන්නේ ඥාන සමාජ නිර්වස්ත වෙනවා. ඒ නිර්වස්ත වීමේ ගමන තමයි අපි සමාජය තුළ දැන් දකින්නේ. ඇඳුමක් ඇඳලා ශරීරයෙන් අඩක් පෙනෙන ආකාරයෙන් තමයි වර්තමාන සමාජයන්නේ. දැන් මේවා ගිහිල්ලා ගිහිල්ලා මාත්‍යෝ අනාගතයේ ආයිමත් මිනිස්යා නිර්වස්ත වෙන තැන දෙනවා. ආයිමත් මිනිස්යා තම මරාගෙන කාටද දෙනවා. තාමේ අම්මාට දරුවෙක් ලැබෙනකොට ලැබෙනකම් මහත්වෝ තාත්තා බලාගෙන මේ දරුවා මරාගෙන කන්න. එතෙන්ද සමාජය එනවා. එතෙන්ද මේ සමාජය එන්නේ මහත්වෝ මේ වෙන්නා වූ සිල්පද විධීම් වල ඵලයක් හැටියට. තේරෙනවද? ඒතකොට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ අපිට ලෝකේ හදන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාන බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට ලෝකේ හදන්න පුළුවන්කම ලැබුණේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාන බුද්ධත්වයට පත් වුණා ඒ කාටවත් ලෝකේ හදන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා ලෝකේ හදන්නේ නැහැ. රහතන් වහන්සේලා කෝටි ගාණක් මේ ලෝකේ ඇති වුණා උන්වහන්සේලා ලෝකේ හදන්න ගියෙත් නැහැ. හදන්න පුළුවන් කමක් නේ. එහෙනම් මාත්‍ය බුදුරජාණන් වහන්සේලා හදන්න බැරිුණ ලෝකේ අපිට හදන්න බැහැ. තේනවා? එනිසා බුදුරජාණන් වහන්සේ අපිට කොතනින්වත් ලෝකේ හදන්න කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ අප්‍රමාදීව මේ බවගම් නිවන් කරගන්න කියලා. එහෙනම් ප්‍රමාද භාවයටපත් වෙන්න එපා. ප්‍රමාද භාවයටපත් වුණොත් ඔබ අසම වෙන්න. එහෙනම් මේ මොහොතේ ජීවමාන තියෙන ධර්මයේ ඊළඟ මොහොතේ විනාශ වෙන්න නැද්ද කියන අපේ සාන්තියක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය හදන්න කියලා නෙමෙයි අපිට කියන්නේ මාත්‍යෝ නොහැදෙන ලෝකය දැකලා අපි හැදෙන්නේ. ඒක තේනවා. කාමයේ වර්ධවම එසේනවා නම් මත්පැන් බොනවා නම් සිල්පද විඳිනවා නම් ඒ නොහැදෙන ලෝකය දැකලා ඒ නොහැදෙන ලෝකය කමතහනක් කරගෙන
අපි හැදෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න එතකොට මාත්‍ය අපි දකිනවා මේ වෙලාවේ මිනිස්සුව අප්‍රමාණ සිල්පද විඳින්නේ අපේ අපතුගේ සම්මතිය. මොකද ඒක අපි ආකමතන කරගත්තා. බොන මිනිස්යන් විඳිනා වූ ආදීනමයන් දැකලා අපි මත් වෙනින් අයින් වෙනවා. කාමයේ වර්ධවා එසේලයි විඳිනා වූ ආදීනමයන් දැකලා අපි කාමයේ වර්ධවා එසේලෙන් අයින් වෙනවා. සතු මරන්නා වූ අය විඳිනා වූ ආදීනමයන් දැකලා අපි අයින් වෙනවා. එතකොට මාත්‍ය ඒව අපේ ඇස් දෙකට දකින්න ලැබුණේ අකුසලයක් නිසා. වෙන දෙයක් නෙමෙයි. සමාජයේ මේ වෙලාවේ මහත්යලා දකින්න අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒ මාත්‍ය එයාගේ වැරද්දක් නෙමෙයි. අපේ අකුසලයක. තේන්න අපේ අකුසලයක. අපිට අද බුදුරජාණන් වහන්සේ දකින්න නැත්නම් මාත්‍ය බුදුරජාණන් වහන්සේගේ වැරද්දක් නෙමෙයි. අපිට තින්නේ බුදුරජාණන් වහන්සේම දකින්න. අපිට අද එළදියෙන් යන රහතන් වහන්සේ කෙනෙක් දකින්න දකින්න බැරි රහතන් වහන්සේලාගේ වැරද්දක් නිසා නෙමෙයි. අපිට එහෙම කිනම් නෑ. නමුත් මේ වෙලාවේ මහත්යලට පින තියෙනවා මේ විදිහට සිවුර බෙරෝගේ ඉන්න සංඝයාව දකින්න. ඒක තියෙනවා. නමුත් මේ විදිහට මහත්යෝ කාසාය කණ්ඩක කියන දැනදී අවශ්‍යයි. එදාට මහත්යාල සිවුර බෙරෝගත ආමුදුකෙන් දකින්න බෑ. එදාට මහත්යා සංඝයාය කියලා දකින්න පහපාට නූලක් බැඳගත්ත කෙනෙක් විතරයි. එතකොට ඒක කාසාය කණ්ඩකේ වරදක් නෙමෙයි. ඒක එදා තින්නේ ගීතාලාව උසත් නැහැ. ඒ කියන්නේ මෙන්නේ අනතුරක් සමාජයේ ඉදිරියේදී තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ එකම අභියෝගය බවට පත් වෙන්න ඕනේ මාත්‍යෝ මේ ජීවිතෙන් පස්සේ නැවත මේ මානුෂ්‍ය ලෝකේ එපායි කියන අභියෝගය. තේරෙනවද? මේ ජීවිතෙන් පස්සේ යම් කෙනෙක් නැවත මානුෂ්‍ය ලෝකේ උපතක් බලාපොරොත්තු වෙනවා නම් මාත්‍යෝ එයා තුල නම් සද්ධාවක් සකස් වෙලා තියෙන මට ධර්මානුකූලව කියන්නේ දැන්. තේරෙනවද? මොකද මේසා දුර්වල වෙන මානුෂ්‍ය ලෝකයක් තුල මාත්‍යෝ මොලයක් සද්ධාවක් සකස් වුණ කෙනෙක් නැවත මානුෂ්‍ය ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නේ මුදේ දවසින් දවස දවසින් දවස පිළියෙන මනුස්ස සමාජයක් තියෙනවා. සත්‍යය ඇවිල්ලා මේ රටේ රජු මේ ලෝකේ රජු වුණත් නැවත මේ ලෝකේ හදන්නේ මේ ලෝකේ හදනවා නම් හැදෙන්න තියෙන එක තමයි සීලෙන් පමණයි. නමුත් කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තේනවා? එහෙනම් මාත්‍ය මේ නොහැදෙන ලෝකය දැකලා නොහැදෙන ලෝකයේ කමඩාහක් කරගෙන අපිට දැල්ලා යන තියෙන එක අපිට තියෙනවා. තේනවා?